හොඳට මතක තියාගන්න තමන්ගේ ලෙඩක් හොඳයි නම් කිසිම දෙයක් මට අවශ්‍ය නැහැ. අහන්නවත් එන්න එපා. මේ භූමිය කටයුත්තක් කරන්න කියලාවත් කිසිම දෙයකට කිසිම මුදලක් දෙන්නවත් මොනවත් කරන්න එන්න එපා. එකම එක දෙයක් ඉල්ලනවා තොපි ඒක දෙන්නේ නැහැ. හරිම කනගාටුයි නමුත් කරන්න දෙයක් නැහැ. මට අදාළ නැහැ. තොපි අමතක කරන්න එපා. මම ඉල්ලිය ඔච්චරයි කියන එක. කැමති නම් අතහැරලා අමතක කරගෙන ඉන්න මට පන්නේ නැහැ. නමුත් අමතක කරන්න එපා. නැවතත් කියන්නේ ඒකයි. මං ඉල්ලන්නේ එක දෙයයි උඹලගෙන්. උඹලගේ ලෙඩක් හොඳයි නම් මෙන්න මේ හැපැත්තේ පොතක් තියෙනවා ලියපල්ලා. නමුත් උඹලා අකමැති පොතේ ලියන්න ලැජ්ජයි. උඹලගේ ලෙඩේ හොඳ නැද්ද? ඔතනින් ඇවිල්ලා පොතේ ලියන්න ලැජ්ජයි. කමන්නේ අම්මේ තාත්තේ. නමුත් අමතක කරන්න එපා. මම ඉල්ලුවේ උඹලගෙන් ඔය පොතේ ලියන්න කියන එක විතරයි. ඈ මේ ලක්ෂ ගණන් වියදම් කරලා හොඳ කරන්න බැරි වුණ හොඳ වෙනකොට මේ ටිකේම පහුගිය ටිකේම මේ දශමයක්වත් කන් ඇහෙන්නේ නැති. මැෂින් දාලත් ඇහෙන්නේ නැති. දොස්තරලාට බෑම කියලා කණ්ඩම්ම කරපු කන් ඇහෙන්නේ නැතිව මෙතනම ඇයි ඇහි කියා. අවුරුදු 10 15 20 මෙතනම ඇහෙනවා. අවුරුදු 40න් ඇහුණ අකුණු ගහලා කන් අරිපු ප්‍රූෆ් කෙනෙකුට මෙතනම ඇහුණා. ගාල්ලෙන් ආපු තාත්තා කෙනෙකුට. ඈ මං ඉපදෙන්නත් ඉස්සෙල්ලා යාට වැදිලා තිබ්බ අකුණු. ඒ වුණත් අද ලෙඩ ඔච්චර කොච්චර හොඳ වුණා. පොතේ ලියන්න කැමතිද උන්? කමන්නේ අම්මේ තාත්. උඹලා මං ඉල්ලන දේ දුන්නේ නැහැ කියලා උඹලට මම වෛර කරන්නෙත් නැහැ. උඹලට මම වෙදකම් කිරීලා අඩු කරන්නෙත් නැහැ. උඹලා පොතේ එක එක්කල් ලිව්වේ නැහැ කියලා මම වෙදකම අතාරින්නෙත් නැහැ. ඒකේ තියා තියනවා කියලා මට හිතෙන හින්දායි මම මේ ඔක උඹලට නැව ඒක ඇඟට නොදැනිව කියන්නේ. නමුත් උඹලා ඒක අල්ලන්නේ නැහැ. මං ඉල්ලලා තියෙන ඔච්චර නෙපා. ඈ උඹලා ලක්ෂ ගණන් වියදම් කළත් බැරි වෙන දෙයා. මේ තියෙන පණ්ඩ බුලත් අත තියෙන පණ්ඩෙන්නේ ඕක වෙන්නේ. නේ පණ්ඩ තියෙන වෙන්නේ පණ්ඩ නෙමෙයි වෙන්නේ. බුලත් අතේ ඔයාලා තියෙන පණ්ඩරේ මම ඕක කරන්නේ නේද? ඈ 100ක් වෙන්න පුළුවන්ද? 100ක් වෙන්න පුළුවන්. ඈ ඉතින් ඒකෙන් නෙපා මම ඔය හොඳ කරන්නේ. නමුත් මං ඉල්ලන්නේ මොකද ඒ හොඳ කරලා? පොතේ ලියන්න කියන එක විතරයි බා. උඹලා කැමති නම් ලියපල්ලා.